కరుణీయ జగదానాగతుమణి దీర్ఘ కథావాం కపి మిత్ర అన్నకుమార దిశానాగమంతు ప్రకాశకళ ఇతుమాగి పక్ష దేశపాలనే అన్వయ హరివెన్న పుల్వాం నమూత్ అపి మే సంబంధే మంగితన మీట వెడియ ఎహాట గియ కారణా కీపయక్ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රකාශ කළා තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි විදායකය හැසිරවීමේ කාරණයට මුහුණ දීලා ඉන්නේ රටේ විශාල අර්බුදයක් ඇතිවෙච්ච අවස්ථාවක. ලෝකයේ මෙවැනි අවස්ථාවල අර්බුද විසඳලා තිබෙන රටවල් මෙයට හොඳම උදාහරණ දෙනවා. උදාහරණයක් හැටියට ගත්තාම සෝවියට් දේශයේ මේ වගේ තත්ත්වයක් ඇති වුණාම විශාල සටන් පාඨයක් ඇති වෙලා තිබුණා. හොරා 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 කියලා යෙල්සින් ජනාධිපතිවරයා පාලනය කරන සමයේ යෙල්සින් ජනාධිපතිවරයා වටපිට බලලා ඒ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් ඒ කරුණු කාරණා සඳහන් වෙනවා. රාජසුතු සංවිධානයේ ප්‍රධානියා පුටින් කියන පුජ්‍යලයා ගෙනල්ලා අග්‍රාමාත්‍යවරය හැටියට 1999 අගෝස්තු මාසේ පත් කළා. දැන් මේ වගේ ලෝක උදාහරණ විශාල ප්‍රමාණයක් ලෝක රටවල් වලින් අපිට ලබා දෙන්න පුළුවන්. දැන් කෙසේ හෝ අපේ මිත්‍ර අනුකුමාර දිසානායක මැතිතුමා කියන විදියට ජනවරමක් සහිත ආණ්ඩු කොහොමද ලෝකේ ප්‍රශ්න විසඳලා තිබෙන්නේ? උදාහරණයකට ගත්තාම පුටින් මහත්මයා 1999 අගෝස්තු මාසේ ජනාධිපතිවරයා හැටියට අගමැතිවරයා හැටියට වැඩ බලන අගමැතිවරයා හැටියට දිවුරුම් දීලා අර හොරා හොරා කියන ජනාධිපතිවරයාට ටික කාලයක් යනකොට වටපිට බලලා බැලුවා එතුමා හොඳයි සෝවියට් දේශය නැවත එකමුතු කරන්න අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. ඒ නිසා එතුමා ජනාධිපති ධුරයෙන් ඉවත් වෙලා රටින් පිට වුණා. රටින් පිට වුණාට පස්සේ වැඩ බලන ජනාධිපතිවරයා පුටින්. දැන් වැඩ බලන ජනාධිපතිවරයා 2000 අප්‍රේල් මාසේ මගේ මතකයේ හැටියට මාස කීපයක් රටේ තිබුණ අර්බුදය පාලනය කළා. ජනාධිපති මැතිවරණයට ආවා. ජනාධිපති මැතිවරණයට ආවහම පුටින් ජනාධිපතිවරයා 153ක ජනවරමක් අරගෙන ජනාධිපතිවරයා වුණා. ඒ පුටින් ජනාධිපතිවරයා තමයි අද ලෝකයේ මේ කලාපෝල සහ යුරෝපයේ කලාපයේ තිබෙන ප්‍රශ්නවලට මූලික ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙලා තිබෙන්නේ. ඒක හරිද වැරදි කියන එක වෙනම දෙයක්. මේ දේවල් ලෝකේ පකිස්තානයේ වෙලා තිබෙනවා, ලෝකේ රටවල් ගණනාවක වෙලා තිබෙනවා. ලෝකේ ලංකාවේ විවස්ථාවේ විතරක් නෙවෙයි මේ වගන්ති තිබෙන්නේ. මේ වගන්ති ලෝකේ විවිධ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල මේ වගන්ති ඇතුළත් කරලා තිබෙන්නේ. අර්බුදයක් ඇති වූ අවස්ථාවක ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂාව සඳහා, එතකොට ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂාව සඳහා තිබෙන ක්‍රමවේදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ක්‍රියාත්මක කිරීම මම හිතනවා නියෝජ්‍ය කථානායකතුමනි ඉතාම වැදගත් කාරණයක් හැටියටයි මම දකින්නේ. ඒ වගේම සඳහන් වුණා මේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ තියෙන ජයග්‍රහණ ලබා දුන්නේ අප්‍රේල් මාසේ 12 වෙනිදා මේ රට බංකොලොච්චියලා ප්‍රකාශ කරාට පස්සේ අර ණය ගෙවන්නේ නැතුව ඉතුරු වූ සල්ලි වලින් තමයි මේ කාරණේ කරේ කියලා. එතකොට එය සම්පූර්ණ අසත්‍යයක්. ඒ එසේනම් මේ පාර්ලිමේන්තුවේ හිටපු මහජන නියෝජිතයන් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති හැටියට තෝරා ගන්න ඡන්දය පවත්වලා තිබෙන්නේ ජූලි 20 වෙනිදා. එතකොට ජූලි 20 වෙනිදා වෙනකන් අප්‍රේල් මාසේ 12, මැයි මාසේ 12, ජුනි මාසේ 12, ජූලි මාසේ 12 ඔය කියන පෝලිං ටික නැති කරගන්න තිබුණා. ඔය කියපු ගෑස් ටික ගේන්න තිබුණා. ඔය කියපු පෙට්‍රල් ටික ගේන්න තිබුණා. ඔය කියපු සැඟවෙන මන්ත්‍රීවරු ටික සැඟවෙන මන්ත්‍රී පෝලිම නැති කරගන්න තිබුණා. මම හිතනවා මේක සම්පූර්ණ බැරදි. ඒ ප්‍රකාශ කරපු කරුණු උදාහරණයක් විදිහට ගත්තහම මැයි මාසේ 12 රට බංකොලොච්චියන තීරණය වැරදි කියලා අපි දිගින් දිගටම ප්‍රකාශ කරලා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148, 49, 50, 51
උල්ලංඝනය කරා කියලා කියලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා තනි මන්ත්‍රීවරයා හැටියට ඉන්න අවස්ථාවේ අප්‍රේල් 8 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ කතා කරනවා. කතා කරලා කියනවා මේ රට එහෙම බංකොලොත් කියලා ප්‍රකාශ කරන්න බෑ. ඒක නීති විරෝධී. එතුමා අත් දෙක දෙපැත්තට දාලා කෑ ගහනවා කවුරුත් සහයෝගයක් නැහැ. හැබැයි අප්‍රේල් 8 වෙනි අප්‍රේල් 8 වෙනිදා ඒ කතාව කරනකොට අප්‍රේල් 12 වෙනිදා මේ රට බංකොලොත් කියලා නිවේදනය කරා. ඒ වැරදි. අදටත් ඒ වැරද්දට විරුද්ධව මේ පාර්ලිමේන්තුව අවශ්‍ය පියවරක් අරගෙන නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙච්ච අවස්ථාවක්. කෙසේ හෝ කමක් නැහැ. මම හිතනවා අපි එච්චර කුහක වෙන්න හොඳ නැහැ. සත්‍ය තේරුම් ගන්න. ඇත්ත තේරුම් ගන්න. ඇත්ත යථාර්ථය අනුව නම් අප්‍රේල් මාසේ 12 වෙනිදාන් පස්සේ මැයි මාසේ 12 ඊට පස්සේ ජුනි මාසේ 12 ඊට පස්සේ ජූලයි මාසේ 12 වෙනකොට ඩීසලුත් නැහැ, පෙට්‍රලුත් නැහැ, ගෑසුත් නැහැ, මොකුත් නැහැ. මිනිස්සු මහපාරට ආවහම ඒ කියන්නේ අර ණය නොගෙවා හැරීම නිසා අතිරික්ත වූ සල්ලියක් තිබිලා නැහැ. තිබුණා නම් ගෑස් ටික ගේන්න එපයි. තිබුණා නම් පෙට්‍රල් ටික ගේන්න එපයි. තිබුණා නම් තිවිච්ච ජාතික ප්‍රශ්නේ අවසන් කරන්න එපයි. ඒ නිසා ඒ වැරදි. ඒ නිවැරදි කිරීම මගේ යුතුකමක්. ඒ කතාව අහගෙන හිටපු නිසා කෙසේ හෝ කමක් නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි කතා කරා ජාතිවාදී ගැන. ජාතිවාදී ඉතිහාසයක් තිබෙනවා. මැතිවරණ ඉතිහාසයේ වගේමයි ජාතිවාදී ඉතිහාසයේ. ජාතිවාදී ඉතිහාසයේ මම මතක් කරන්න කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමනි මගේ අතේ තිබෙනවා ඉන්දුලා අක්කා ගිවිසුම. මේක තමයි ජේ.ආර්. ජයවර්ධන මැතිතුමත් රජීව් ගාන්ධි මැතිතුමත් අත්සන් කරපු ගිවිසුම 1987 ජූලි 29 වෙනිදා. දැන් මේක අත්සන් කරනකොට ලංකාවේ කවුද ජාතිවාදී වැපිරුවේ කියලා සමස්ත මහ ජනතාව දන්නවා. ඒ අවස්ථාවේ ජාතිවාදයට වියදම ට්‍රිලියන ගණනක්. ඒ කියන්නේ ලයිට් කණු, බස් හෝල්ඩ්, ඊට පස්සේ රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු, මහජන ජීවිත, දෙමළ සිංහල ජීවිත විශාල ප්‍රමාණයක්. ඒතකොට ජාතිවාදයේ ස්වභාවය ට්‍රිලියන ගණනකට ආසන්නයි. අද අපි IMF එකෙන් ලබා ගන්න හදන ණය මුදලට වඩා බරපතල හානියක් ජාතිවාදී හරහා සිද්ධ වුණා 1987 මේ ඉන්දුලංකා ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ. මේක අත්සන් තියලා තියෙනවා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන්. ඒ වගේම මේක අත්සන් තියලා තියෙනවා රජීව් ගාන්ධි ඉන්දියානු අගමැතිවරයාත්. දැන් මේ ගිවිසුම අත්සන් කරන අවස්ථාවෙන් පස්සේ ඒක මේ රටේ නීතියක් බවට පත් වෙලා තිබෙනවා. උදාහරණයක් එක්ක ගත්තාම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනයේ අනුව අර ඉන්දුලංකා ගිවිසුම අනුව ඒ නීතියක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. දැන් මේ නීතිය විවිධ අවස්ථාවල කඩ කරනවා නම් ජාත්‍යන්තරයේ විශ්වාස කරන එහෙම අවස්ථාවක මේ රටේ නීතියක් තිබුණට වැඩක් නැහැ. ඒ නීතිය ක්‍රියාත්මක නොකරන ජාතියක් ඉන්න පාර්ලිමේන්තුවක් ඉන්න රටක් හැටියට. ඒ නිසා 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පස්සේ පළවෙනි ප්‍රභාකරන් ආයුධ බාර දුන්නා. මට මතකයි දිවයින පත්‍රයේ ප්‍රධාන සිරස්තලේ බලධාරියා විසින් කපාහරින ලදී ප්‍රභාකරන් කතාව කළා කියනවා. අද මම මේ ගිවිසුමට අත්සන් තබනවා. හැබැයි දෙමළ ජනතාවට හානියක් සිදු වුණොත් මම ලේවලින් පිළිගන්නවා. ඒක තමයි ප්‍රභාකරන්ගේ අවසාන වාක්‍ය 1987 මේ ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ. අදත් මේ පාර්ලිමේන්තුව ඇතුලේ මම ඇහුම්කන් දුන්නා සිද්ධාර්ථන් මන්ත්‍රීතුමාගේ කතාවට. සිද්ධාර්ථ මන්ත්‍රීතුමා තාම නිදහසෙන් පස්සේ අවුරුදු 70යි මේ ප්‍රශ්නේ අපි කුලල් කා ගන්නවා, තාම ભેද වෙනවා, තාම හන්දිවල රැස්සී තියෙනවා, තාම අපි රණ්ඩු වෙලා බලනවා විසඳුමක් හොයන්න පුළුවන්ද කියලා. මම හිතනවා ජාතියක් හැටියට කවදාවත් මේ ප්‍රශ්නේ මෙහෙම අවසන් කරගන්න බෑ. දැන් බලන්න මේ ප්‍රශ්නය එතනින් අවසන් වුණේ නැහැ. පළාත් සභා ක්‍රමයාව ඉවලේකට තරං කරේ නැහැ. පසුකාලීනව තරං කළා. පසුකාලීනව මේ පළාත් සභා මන්ත්‍රී ධූරවල තිවිච්ච අයිතිවාසිකම් භුක්ති විඳා ඊට පස්සේ ඒ හිටපු සියලුම මහඅමතිවරු මේ පාර්ලිමේන්තුව නියෝජනය කළා. එතකොට අවසානයේ කෙසේ හෝ පිළිගත්තා එදා 1987 ජූලි මාසේ අත්සන් කරලා ගත්ත ගිවිසුමෙන් රටට හානියක් සිදු වෙලාද කියලා මම ඊයේ මේක කියවලා බැලුවා. මේකේ එකම වාක්‍යකින්වත් රටට ජාතියට දැනට හානියක් සිදු වෙලා නැහැ. කොහොම හරි කමක් නැහැ. එතනින් පස්සේ 2001 ආපහු ආණ්ඩු ගඩාගෙන වැටුණාම නැවත අවස්ථාවක් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට ලැබුණා. ලැබුණාම එදා ආපහු
නෝවේ රාජ්‍ය සමග සාකච්ඡා කළා අත්සන් කරා ගිවිසුමක් ඒ ගිවිසුමත් මගේ අතේ තියෙනවා දැන් අරක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් මේකේ තියෙනවා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සහ ද්‍රවිඩ ඊළම් විමුක්ති කොටි සංවිධානයේ අතර සටන් නවතිලීමේ ගිවිසුම දැන් මේ ගිවිසුම රනිල් වික්‍රමසිංහ මහත්මයා අත්සන් කළා නෝවේ රාජ්‍ය සමග මේක කොහෙවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලියවිල්ලක් නෙමෙයි මේක කොහෙවත් අපේ නීතියේ කොටසක් නෙමෙයි. හැබැයි සාමය ඇති කිරීම සඳහා අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වූ කොටස වගේම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉතා කල්පනාවෙන් ඉතාම ජාතිය ගැන ආරක්ෂිතව සිතමින් මේ ගිවිසුම අත්සන් කළා තිබෙනවා. මේ ගිවිසුමත් මම ඊයේ රාත්‍රී කියවලා බැලුවා මේකෙන් හානියක් වෙලා තියෙනවද කියලා. මේකෙනුත් හානියක් වෙලා නැහැ. ආයුධ බිම තියලා තියෙනවා. විමුක්ති කොටි සංවිධානයේ හිටපු අය නැවත සමාජගත වෙලා තියෙනවා. දේශපාලන අරමුණක් සඳහා ද්‍රවිඩ පුරවැසියන් සහ සිංහල සියලු පුරවැසියන් දෙපාර්ශවයටම යහපතක් සිද්ධ වෙලා තිබෙනවා. කෙසේ හෝ කමක් නැහැ. මම කියන්න උත්සාහ කරේ එක පැත්තකින් ඉන්දුලංකා ගිවිසුම. අනිත් පැත්තෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව අත්සන් කරන විමුක්ති කොටි සංවිධානයේ පාලනය කිරීමේ ගිවිසුම මේ ගිවිසුම් දෙකෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට යහපත් ක්‍රියාමාර්ගයක් සිද්ධ වෙලා තිබෙනවා කෙසේ හෝ කමක් නැහැ මිනිත්තු 3ක් කාලයක් කෙසේ හෝ කමක් නැහැ අද බොහෝ වෙලාවට මතක් කරනවා නියෝජ්‍ය කතානායකතුමනි මැතිවරණය ගැන එතකොට මැතිවරණ ව්‍යාපාර අපි දැක්කා මට මතකයි මම 1987 විශ්වවිද්‍යාලයෙන් එළියට ආපු ගමන් තරඟ කරනවා පළාත් සභා මැතිවරණයට එතකොට පාරේ මරනවා යන්න බෑ මම කොළඹ ඉඳලා ගාල්ලට යනකොට අඩු ගානේ සාමාන්‍යයෙන් මුත ශරීර 15ක් 20ක් දැකලා තමයි ගාල්ලට යන්නේ. කොහොම හරි කමක් නැහැ එදා ප්‍රජාතන්ත්‍රවාදී කියලා ඡන්දය පැවැත්වුවාම ගාල්ල දිස්ත්‍රික්කේ මහ ඇමති තේරෙන්නේ ඡන්ද 65000කින්. ඡන්ද ලක්ෂ 4ක් දිස්ත්‍රික්කේ තියෙනවා. මම මහජන නියෝජිතයෙක් වෙන්නේ ඡන්ද 13000කින්. කොහොම හරි කමක් නැහැ 88 පාර්ලිමේන්තු ඡන්ද තියෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට එන්නේ ඡන්ද 500ක්, ඡන්ද 800ක්, ඡන්ද 1000ක්. මේක ප්‍රජාතන්ත්‍රවාදීද? මේක ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයි. එහෙනම් ප්‍රජාතන්ත්‍රවාදී වැදගත් ලක්ෂණය තමයි බහුතර පවුල් ලක්ෂ 58ක් ඉන්න රටේ ඡන්ද ලක්ෂ 80ක්, 90ක්, 100ක් පාවිච්චි කරන්න පුළුවන් සමාජ පරිසරයක් ගොඩනගගෙන. එතකොට ඒකද අරකද ප්‍රජාතන්ත්‍රවාදී මේකද ප්‍රජාතන්ත්‍රවාදී? ඒ නිසා මම විශ්වාස කරනවා රජයේ යුතුකම තමයි බය කළා තර්ජනය කළා ඡන්දදායකයාට ඡන්දේ දීමේ අයිතිය පාලනය කිරීමේ ක්‍රියාවලිය රජ විසින් පාලනය කළ යුතුව තිබෙනවා මේ පාර්ලිමේන්තුවේ හිටපු අතුකෝරළ මන්ත්‍රීවරයා මරා දමලා දුන්නේ පණිවිඩයක් ඒ දේශපාලනය කරොත් ඔබට දඬුවම මරණයයි ඒක තමයි දීපු පණිවිඩේ ඒ පණිවිඩේ ප්‍රබල කරනවා නම් මං හිතනවා ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල ඛේදවාචකයක් මේ පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයන්ගේ නිවාස ටික පුච්චලා කියන්නේ ඒ දේශපාලනය කරන්න තහනම් ඒකට බය වෙන්න බෑ එන අපේ යුතුකම තමයි ඒ පුච්චපු නිවාස සියල්ලම ඉදිකරන ගමන් ප්‍රජාතන්ත්‍රවාදයේ නිවැරදිව තහවුරු කිරීම එයයි අපේ ප්‍රධාන යුතුකම වෙන්න ඕනේ ඒ නිසා විවිධ මාර්ග ඔස්සේ ලබා දෙන තර්ජන ගර්ජන පාලනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට ඉතා වැදගත් ඒකට බය වෙන්න බෑ ඒ නිසා අපි කල්පනා කරලා බලන්න ඕන ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදී කොහොමද කියලා 87 පළාත් සභාවට මහ ඇමතිවරු ආවා වර්ධරාජා පෙරමාල් මහත්මයා උතුරෙන් ආවා කොහොම හරි කමක් නැහැ අවසානයේ සිද්ධ වුණේ ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් ඇයි බහුතර ඡන්ද පාවිච්චි කිරීම වැළකුණා බෙල්ල කපලා කෝටුවේ ගහලා වැටේ ගැහුවාම මිනිස්සු බය වුණා ඡන්ද දාන්න යන්න උතුරේ අත කැපුවාම බය වුණා ඡන්ද දාන්න යන්න ඉතින් ඒ නිසා අපි ප්‍රජාතන්ත්‍රවාදයට අවශ්‍ය කරන සමාජ පරිසරය සකස් කිරීම රජයේ වකිමක් ඒ පැහැලා ඉන්න බෑ ඒතොර කාගේ හරි තර්ජනවලට පාලනය කරන්න ගියොත් ඒ රට විනාශ වෙයි ඒ නිසා මම හිතනවා ජනාධිපතිතුමා ඉදිරිපත් කළ තිබෙන මේ අදහස් ටික දිහා බැලුවාම ජාතියක් හැටියට ඔක්කොම එකතු නුනොත් මම දවසක් ලැයිස්තුව කියවෙව්වා ඩීඑස් සේනානායක මැතිතුමාගේ පටන් ගත්තාම සියලු නායකයන් අවසානයේ මිය ගිහිලා තිබෙන එක්ක භූම ප්‍රහාරයකින් එක්ක වෙඩි ප්‍රහාරයකින් මේක නම් අපේ දේශපාලනේ මං හිතනවා ඩීඑස් සේනානායක මැතිතුමාගෙන් පටන් ගත්තාම බණ්ඩාරනායක මහත්තයා වෙඩි කාලා මැරෙනකොට
ඒකට මූලාශ්‍රය හොයාගන්න බැරි නම් දනිසනායක මහත්තයත් එහෙමනම් සිනමා විදාඩියයි ගන්න මේ නියෝජ්‍ය කතානායකතුමනි සිනමා බණ්ඩාරනායක මැතිනිය දෙවතාවක් අත්අඩංගුවට ගන්න උත්සාහ කරනවා ඒ අසාර්ථක වෙනවා ජේ.ආර්. ජයවර්ධන මහත්තයට මේ පාර්ලිමේන්තුව ඇතුලේ බෝම්බ ගහලා මරන්න බලනවා මරා ගන්න බැරි වෙනවා වෙන අය මැරෙනවා එතකොට මේකනම් ප්‍රජාතන්ත්‍රවාදී අපි කල්පනාවෙන් වැඩ කරන්න තියෙනවා අමිර්තලිංග විපක්ෂ නායකතුමා මහමග මැරෙනවා බලන්න රංජන් විජේරත්න මහමග මැරෙනවා ලලිත තුලම්බුදලි මහමග මැරෙනවා ආර්. ප්‍රේමදාස මහත්තයා පාරේ මැරෙනවා ගාමිණී සනායක මහත්තයාත් පාරේ මැරෙනවා ඔසියා බේගුණසේකර මහත්තයා මගේ දකුණු පැත්තේ හිටියේ 94 එතුමත් අවසානයේ පාරේ මැරෙනවා කොහොම හරි නීලන් තුල්චෙල්ලම් මහත්මයා පාරේ මැරෙනවා බලන්න අශ්‍රොප් මහත්තයා එයත් පාරේ මැරෙනවා ඩග්ලස් දේවානන්ද තුන් වතාවක් ජීවිතේ බේරගන්නවා ලක්ෂ්මන් කදිරගාමර් මැරෙනවා පාරේ සරත් පොල්සේක මහත්තයා ජීවිතේ බේරගන්නවා බලන්න මේකනම් ලැයිස්තුව අපි මේකනම් කරන්න බලාපොරොත්තු වෙන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මැරෙන්නේ නැතුව බේරෙනවා බෝම්බේ ප්‍රහාරයෙන් අවසන් කරනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් එච්චරයි බෝම්බ ප්‍රහාරයෙන් බේරෙනවා ඒ නිසා මම හිතනවා අපි කල්පනාවෙන් වැඩ නොකරොත් ජාතියක් හැටියට එකමුතු නුනොත් ඔය මම කියපු ලැයිස්තුවේ යටට නම ලියා ගන්න පුළුවන් ඒ නිසා කරුණා කරලා කුලල්කා ගන්න නැතුව රටක් බංකොලොත් වෙච්ච වෙලාවේ සියලු දෙනා එකතු වෙලා ජනාධිපතිතුමාට මේ වැඩේ විසඳන්න පුළුවන් ඒක ගැන කිසිම සැකයක් තියාගන්න එපා සමහර අය හිතනවා ඇති මේ රට පාලනය කරන්න ඕනේ මෝඩෙක් කියලා අදක්ෂයෙක් කියලා එන ආසියාවට ඉන්න දක්ෂතම නායකෙක් හැටියට අපි පාවිච්චි කළ යුතුයි ශ්‍රී ලංකාව ගොඩනැගිය යුතුයි බොහොම ස්තුතියි ඔබතුමා ගරු ගජේන්ද්‍ර කුමාර් පොන්නම්